ආ ගුවන් කියලා පිළිගන්නවා ද කිචන් ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා සියලු දෙනාවම. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ පෝක් ස්ටූ එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙම නැත්නම් ඌරු මස් ස්ටූ එකක්. ඉතින් හදාගන්න කලින් අපි බලමු අපි ගාව මොනවද තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. මං ගාව තියෙනවා ඌරු මස් ග්‍රෑම් 600ක් වගේ පෙති කපාගෙන වගේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. එතනින් ගියාම මාළු මිරිස් කරල් දෙකක් තියෙනවා. බීලුණු ගෙඩි එකමාරක් හවු දෙකක් පොඩක් තික් ස්ලයිස් වගේ කපාගෙන තියෙන්නේ. අර අපි වෙන්දර කාරීර කපනවා වගේ නෙමෙයි පොඩක් තික් ස්ලයිස් කපා ගන්න. තක්කාලි ගෙඩියක් කපාගෙන තියෙනවා. එතකොට රම්පෙ ටිකක් තියෙනවා. කරපිංචා ටිකක් මම වැඩියෙන් අරගෙන තියෙනවාද. අවු මිරිස් කරල් හයක් තියෙනවා. වෙන්දර කාරීර කපා ගන්නවා වගේ නෙමෙයි පොඩක් මේ දෙකට පළලා තියෙන අවමිරිස් කරල් එක. ගාලික් ටිකක් වැඩියෙන් අරගෙන තිනවා. ඒ වගේම ඉඟුරු ටිකක් ගාලික් ඉඟුරු දෙකම පොඩි වංගෙඩියකට දාලා කොටාගෙන තිනවා. තනින් ගියා මං ගාව තිනවා කුරුඳු කුරුඳු පොත්තක් හෝ දෙකක් කරාඹුනටි ටිකක් එනසාල් කරල් හතරක් වගේ හොඳට වංගෙඩිය දාලා කොටාගෙන තිනවා. අබ අබ ටිකක් මම වැඩියෙන් අරගෙන තිනවා. ඒකත් වංගෙඩිය දාලා පොඩක් කොටාගෙන තිනවා. ගම්මිරිස් මොකද අපි මේකට කරි පවුඩර් චිලි පවුඩර් එමත් නැත්නම් මීට් පවුඩර් කිසි දෙයක් අපි ඇඩ් කරන්නේ නැහැ. අපි ඇඩ් කරන්නේ ගම්මිරිසුයි ආමිරිසුයි විතරයි. ඉතින් අපිට අර සැර අපේ 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 දිවේ රහට සැරට ගන්න අපි කරන්නේ ගම්මිරිසුයි ආමිරිසු වලින් ගන්න සැර විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මම ගම්මිරිසක් වැඩියෙන් අරගෙන තියෙනවා. කහ කුඩු තියෙනවා. පොල් තෙල් තියෙනවා. ලුණු ඒ වගේම ගොරක පේස්ට් එකක් තියෙනවා. ගොරක පේස්ට් එක මම කොහමද දාගෙන තියෙන්නේ මේ ගොරක සෝක් කරලා වතුරකේ ඕවර්නයිට් වගේ හරි සිම්පල් එක හදාගන්න විදිහ බ්ලෙන්ඩර් එකේ දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ වගේම සෝයා සෝස් ටේබල් ස්පූන් එකක් තියෙනවා. විනිගර් එහෙම නැත්නම් විනාකිරි ටේබල් ස්පූන් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද මගේ තාලෙට මගේ ස්ටයිල් එකට හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මගේ ගොරක පේස්ට් එක මේක පොඩි බෝල් එකකට මම එකතු කරනවා. ඊට පස්සේ විනාගිරි ටේබල් ස්පූන් එකක් ඒකත් අර බෝල් එකටම එකතු කරනවා. සෝයා සෝස් ටික ඒකටම දානවා. එතකොට අබ එකෙන් කොටාගත් අබ එකෙන් භාගයක් දානවා. ඉතුරු භාගය අපි තියා ගන්නවා. ගාමිරිස් ගම්මිරිස් ඒ වගේමයි. ටික දානවා. කහ කුඩු තේ හන්දක් මික්ෂණයට එකතු කරනවා. ලුණු කුඩු තේ හන්දකුත් සමග. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්නවා. පේස්ට් එක මේ වගේ මේක අපි අර ඌරු මස් එකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න. හැබැයි මෙහෙම මික්ස් කරගත්තාම අපි විනාඩි 20ක් හෝ විනාඩි 30ක් මේක හොඳට සීසන් වෙන්න තියාගන්න ඕනේ. මංගල හොඳට මික්ස් කරා මේක ඔක්කොම මේ බෝල් එකේ තියෙන ටික හොඳට කලවම් කරලා අපි ගමු. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට පසු අපි මැරිනේට් කරගත්ත පෝක් එක. අපි බලමු මේ කොහොමද අපි හදාගන්නේ කියලා පෝක් ස්ටුවක විදිහට. මේ වගේ පොඩි පොට් එකක් තියාගන්න මීඩියම් හීට් එකට. අපි මේකට පෝක් දානකොට මේක රත් වෙන්න තියන්න එපා වැඩිය. ඔයිල් මුකුත් මුකුත් දාන්න එපා. නිකම් මේ කැරි ටික මේකට දාගන්න. ඊළඟ වගේම අමතර වතුර මුකුත් දාන්න යන්න ඕනේ. මොකද මේ මාස් එකේ තියෙන වතුර එක මේක රිලීස් වෙලා
අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර ඇති වෙනවා මේක කුක් කරගන්න. මෙහෙම කුක් කරලා අපිට විනාඩි 10ක් වගේ මේක හොඳට කුක් වෙන්න දෙන්න ඕනේ මේ විදිහටම. අපි බලමු විනාඩි 10කට පස්සේ මේක කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේක විනාඩි 10ක් පමණ හොඳට කුක් වෙලා තියෙන්නේ. මේ මම වතුර මුකුත් දැම්මේ නැහැ. මේකට අර උරු මස්සකේ තියෙන වතුර එකම රිලීස් වෙලා මේක හොඳ හොඳට කුක් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ වෙලාවේ මම මේකට කුරුඳු පොදු ටික දාගන්නවා. මම මේක තව විනාඩි 5ක් විතර හොඳට කුක් කර ගන්නවා. ඉතින් අපි බලමු තව විනාඩි 5කට පස්සේ කොහොමද මේ මේක කුක් වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම විනාඩි 15ක් විතර මේක කුක් කරගත්තා. සාමාන්‍යයෙන් ඌරු මස් අපි උනනකොට හොඳට හොඳට කුක් කර ගන්න ඕනේ. දැන් මම කරන්න යන්නේ මේක හොඳට මේක වෙනම භාජනයකට පෙරා ගන්න. මේ ජූස් ටික වෙනමයි කැලරි ටික වෙනමයි ගන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මං ගාව තියෙන මෙහෙම පොඩි ස්ට්‍රේනර් එකක් බෝල් එකකුත් එක්ක අපි දැන් මේක කෙලිම මේකට දාලා මේක පෙරා ගන්න. අපි බලමු අපි කොහොමද ඉවර කරගන්නේ අපේ පෝක් ස්ටෝක කියලා. මං ගාව තියෙන මෙතන කලින් කුක් කරගත්ත පෝක් ටික. ඉතින් අපි බලමු කොහොමද අපි ඉවර කරගන්නේ කියලා. මට අවශ්‍ය වෙන මේ වගේ පෑන් එකක්, ඒ වගේම පොල් තැන් ටිකක් මීඩියම් හීට් එකේ තියාගෙන මේ වෙලාවේ. ඊට පස්සේ අපි ඉවර කර ගන්නවා අපේ අබෑට් එක. ඒ වගේම අපි ඉවර කර ගන්නවා ඉඟුරු ටික, තලාගත් ඉඟුරු ටික, සුදුළුණු ටික, අවුමිරිස් ටික, කරපිංචා, රම්පේ පොඩක් එක විනාඩි දෙකක් විතර හොඳට සෝදේ කරගන්න. මේ සෝදේ කරනකොට ඔයාලට හොඳ සුවඳකුත් එනවා. මෙන්න මේ වගේ මේ වෙලාවේ ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් තව කහ ටිකක් ඕන නම් මේකට. ඒ වගේම අර අපි තියාගත්ත ගම්මිරිස් ටික. කාලා අපි දැන් එකතු කර ගන්නවා අපේ අනියන් කපාගත්ත ලුණු ටික. මෙන්න මේ වෙලාවේ පුළුවන් ඔයාලට මාළු කපාගත්ත මාළු මිරිස් ටික මේකට එකතු කරගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි අර පෙරාගත්ත පොක කරි එක වගේ එක අපි මේකට එකතු කරගන්නවා. මේ ඔක්කොම වෙජිටබල් ටික මේ කරි එකේ හොඳට කුක් වෙන්න දෙන්න ඕනේ. ඉතින් දැන් මේ මම විනාඩි 5ක් විතර අර අනියන් එතකොට කැප්සිකම් ඔක්කොම වෙජිටබල් ටික කුක් කරලා තියෙන්නේ. දැන් මම යහදන්නේ මගේ අර කුක් කරගත්ත ඌරු මස් එක මේකට එකතු කරගන්න. අපි හොඳට එකතු කරගන්න මේ ටික. හොඳට මික්ස් කරගෙන තව විනාඩි 5ක් විතර හොඳට කුක් කරගන්න. මට තියාගන්න තක්කාලි ටික අපි එකතු කරන්නේ නැහැ. දැන් මම අපි එක අන්තිම බාගන්න විනාඩි 2ක් අතර විතර කලින් එකතු කරන්න. ඉතින් මගේ උරුමස්තු එක
लिपेन बागान लंगाई दें अभी लिपेन बागान खाली मेकट अंतिम स्टेप ऐड करपागट टोमाटो टिक बलू मेक ऐड कर लविना अक्तर मेक कुकर मेकिंग कोमद मेक प्रसन्न कर मंकाली की ओवा गेम अभी प्रस ओवा गेम मे एक काटारी ऊला प्रसन्न करना टेबल लेकर देने को अभी एक पीली वेल कट हेड गोला अभी एक प्रसन्न करना इतम रसाय अभी बालू मेक कोम प्लेट एक अरेंज कर थिंक मेकट मगे पोस्टू एक ऊर मस्टू एक वाला थदल बल कल रहा मटकिया।